ಚೂಟಿಗೆ ಚೂಟಿ ಕಾಲೆ ಪುಂಚಿ ಪುಂಚಿ ಮತಕದಿಗೆ ಚೂಟಿ ಏನವ ಅಮ್ಮ ಅಣೇ ಮಟನಾಂ ಬೇ ಚೂಟಿ ಅಕ್ಕೆ ಉಯತ್ತಕ ಸಿಲ್ಲಂ ಕರಣ್ಣ ಉಯ ಹೆಮದಾಮ ಕಡೆಯದ್ದೆಮ್ಮ ಉಯ ತಮ ಮುದಲಾಳಿ ಮಡ ಪಡು ಗಣ್ಣ ಕೇನವ ದೆನ್ ಅದತ್ತೇಮಣೆ ಉಯ ಡೊಟ್ಟ ವೇಳ ಮಾವಲ ಡೆಕ್ಕರ ಮಟನಾಂ ಬೇ ಲಿಡಾವೆನ್ನ ಉಯಾ ಲಿಡಾವೆನ್ನ ಮಂ ಬೇಹದ್ದೆನ್ನ ඔයාට බෙහෙත් දෙන්න බෑනේ අනික මමනේ මෙතන ලොකු ඔයාට තේන්නවද උණ බලලා බෙහෙත් දෙන්න මටත් උණ බලන්න පුළුවන් නල්ලට අත තියලා නල රස නේද බලනවා බෙල්ලට අත තියලා බෙල්ල රස නේද කියලා බලනවා රස නන් නුන රස නැත්තම් උණ නෑ අරව කන්න එපා කියනවා මේව කන්න කියනවා නාන්න එපා කියනවා සීතලේ යන්න එපා කියනවා ඇද්දටම වෙලා එන්න කියනවා ಐಸ್ಕ್ರೀಂ ಕಣ್ಣತ್ತೆ ಪಾಕಿನವಾ ಇತ್ತಿನೋಮನೆ ಉಣ ಬಲನ್ನಿ ಏ ನಿಸಾ ಮಡ ಪುಲುವನ್ ಉಣ ಬಲನ್ನ ಅದು ಯಾಳೆಡಾ ವೆನ್ನ ಮನ್ ತಮೈ ಡಾಕ್ಟರ್ ಮನ್ ಉಣ ಬಲಲ ಬೆಹೆದ್ ದೆನ್ನ ಎಹೆಮ ಉಣ ಬಲನ್ನಿ ನೇಹನಿ ಹರಿ ಹರಿ ಮೊಲಿಮ ಮಂ ಬೆಹೆದ್ ದೆನ್ನ ಈಡ ಪಸ್ಸೆ ಬಲಮುಕು ಹರಿ ದೆನ್ ಪೋಲಿಮಟ ಎನ್ನಕು ಬೆಹೆದ್ ಕಣ್ಣ ಹೆಬೈ ಪಸ್ಸೆ ಮಟ ಡಾಕ್ಟರ್ ವೆಲಾ ಬೆಹೆದ್ ದೆನ್ನ ಓನಿ ಸುತುವಯ್ಯೆ ಒಯಾ ಕೊಹೆದ ಯನ್ನಿ ಒಯಾತ್ ತೆನ್ನ ಪೋಲಿಮಟ ಅನೇ ಮಟ ನಂ ಒಯ ಪೊಡಿ ಲಮೈ ಕರಣ ಸೆಲ್ಲಂ ಕರಣ ಬೆ ಚೂಟಿ මගේ වයසට ඔය සෙල්ලම් ගැලපෙන්නේ නැහැ. හරි. දැන් ඔයා කියනවාට ලෙඩා වෙන්න බෑ කියලාද? අනේ ඕවනේ. ඔය දෙන්න ඔය සෙල්ලම කරගන්න. මං යනවා යන්න. හරි. එහෙනම් සිදු අය එන්නේ නෑනේ. නෑ නෑ. එන්නේ නෑ. එහෙනම් ඔන්න අන්තිම පාරට අහන්නේ එන්නේ නෑ නේද? දැන් කී පාරක් කිව්වද? එන්නේ නැහැ. හරි. එහෙනම් එන්නේ නැත්තම් මං අර කම්මට කියනවා. ඉන්නකෝ දැම්ම කියන්න. අම්මේ මේ සුදු අයියා අයියෝ චූටි කෑ ගහන්න එපා හරි හරි මං ඉන්නම් හැබැයි මට උණ නම් හදාගෙන ඉන්න බෑ හොඳේ මං වෙන ලෙඩක් හදන් ඉන්නම් එහෙම බෑ හැම් බෑ ලෙඩක් නම් උණම හදා ගන්න ඕනි මේ ලෝකේ තියෙන එකම ලෙඩේ උණ විතරක් නෙවෙයිනේ එහෙනම් මං අම්මට අරක කියනවා හරි හරි කෑ ගහන්න එපා මං උණ ලෙඩෙක් වගේ ඉන්නම් චූටිගේ චූටි කාලේ පුංචි පුංචි මතක දිගේ චූටි චූටිගේ චූටි කාලේ පුංචි පුංචි මතක දිගේ චූටි එනව අම්මා දැන් ඊළඟ ලෙඩා එන්න ඩොක්ටර් මම මෙතනින් වාඩි වෙන්න මොකද්ද ඔයාගේ නම වයස කීයද අයියෝ මේ නම වයස ඕනේ නෑනේ බෙහෙත් දෙන්නකො එහෙම බෑ සුදු අයියේ බෙහෙත් ගන්න ගියාම මුලින්ම නමයි වයසයි අහනවනේ හරියට කරන්න ඕනේ සෙල්ලම් කරනකොට. හරි හරි අපි බලමු ප්‍රෙෂර් එක කීයද කියලා. අතේ රෙදි පටියක් බඳලාද ප්‍රෙෂර් එක බලන්නේ? ඔව්. අර ටවුන් එකේ ඩිස්පෙන්සරි ඩොක්ටර් අතේ පටියක් ඔතනනේ ප්‍රෙෂර් එක බලන්නේ. අම්මෝ වැඩි වැඩි හොඳටම වැඩි. ප්‍රෙෂර් එක 1250ටම නැගලා. දැන්ම ඇඩ්මිට් වෙන්න වෙනවා. ඔයා ඉක්මනටම ගිහින් ඇඩ්මිට් වෙන්න. දැන් උණ බලන්න කියලා නේද එන්න කිව්වේ? උණ බලන්නේ නැද්ද? අයියෝ අමතක වුණානේ. කොහේ ඉන්නේ? උණ බලමු. මෙන්න මේ බෙහෙත් ටික බීලා අඩෝනේ නැත්තම් දවස් දෙකකින් එන්නකෝ. හරි. ඔයා යන්න. ඊළඟ ලෙඩට එන්න කියන්න. දැන් මගේ ලෙඩ බලලා ඉවරද? ඔව්. දැනට ඔයාගේ බලලා ඉවරයි. දැන් ඊළඟ ලෙඩ. ඉන්නේ ඉන්නේ. ඉක්මනට එන්න. ඇවිත් වාඩි වෙන්න. මොනවද ඔයාට තියෙන අමාරු? අම්මෝ මට හොදටම උණ. අම්මෝ උණ 250ටම තියෙනවා. ඉක්මනට මේ බෙහෙත් ටික බොන්න. හරි ඩොක්ටර් මම බෙහෙත් බිව්වා. දැන් බලමු උණ කොහමද කියලා. දැන් නම් උණ බින්දුවටම බැහැලා. දැන් ඔයාට යන්න පුළුවන්. දැන් මට උණ නැද්ද ඩොක්ටර්? නෑ දැන් ඔයාට හොඳටම හොඳයි. එහෙනම් මං යනවා. කොහමද සිදු අයියේ? මම මල්ලිගේ උණ බින්දුවටම බැස්සුවා. දැක්කනේ ඔයා මං බෙහෙත් දීපු විදිය. අනේ ඔව් ඔව් මං බලාගෙන හිටි. අර ටවුන් එකේ ඩිස්පෙන්සරි ඩොක්ටර් දැක්කනම් එයා විශ්‍රාම ගිහින් ඔයාට එතන දෙනවා. ඒ තරම් හොඳට ඔයා බෙහෙත් දෙනවා. ඒකනේ ඒකනේ මං කිව්වේ. මට හොඳට බෙහෙත් දෙන්න පුළුවන් කියලා. අයියෝ උණ බින්දුවටම ගියොත් එහෙම එයා මැරිලා. හොඳට තියෙයි. ඔහොම බෙහෙත් දෙන්න ගියොත් එහෙම. චූටිගේ චූටි කාලේ පුංචි පුංචි මතක දිගේ. චූටි එනවා අම්මා.
චූටිගේ චූටි කාලේ පුංචි පුංචි මතක දිගේ චූටි මේ නබම්මා අනේ ඉස්කෝලේ මහත්තය ඕව හොයලා බලන්න කරන්න අපිට තේරෙන්නේ නැහැ ඇත්තටම මේ දරුවා හරිම දක්ෂ ළමයි ක්‍රීඩා වැත්තෙන් ඉහළටම යන්න පුළුවන් කෙනෙක් සමස්ත ලංකා තරඟ වලට අපි මේ පාර විකසිත වෙක් කරගෙන යනවා අපෝ කොළඹ හේමත් යන්න වෙනවා මෙයා පළාත් තරඟ වලිනුත් පළවෙනියා වුණානේ කොහෙන්ද ඒවට සල්ලි මම කිව්වා ඔය කොල්ලට ඔය වගේ දහංගල් නටන්න එපයි කියලා කොහේ තියෙන සල්ලියක්ද අම්මා ඒගෙන කලබල වෙන්න ඕනේ නැ අපි ඒව ගැන බලා ගන්න ලොකු සර්ත් කිව්වා නවීන්ට යන වියදම ගැන ලොකු සර් බලා ගන්නවා කියලා අනේ මොඳයි ඉතින් ඉස්කෝලේ නෝනු මේ දරුවගේ දක්ෂතාවයට අපි උදව් කරන්න ඕනනේ අනේ මුගේ මේ ආසාවට වෙල් දෙකේ දිව්වට ඕව කරන්න පුළුවන්ද ඔය වෙලකට වෙලා ඉඳි අරක් පස්සේ දුවන ඕම දිව්වයි කියලා ඉරහඳ අල්ලන්න පුළුවන් ඈ අපි පුංචි මිනිස්සුනේ සර් ඒකෙදි මේ ළමයාගේ දක්ෂතාවනේ අම්මේ අනේ සර් ඔය අකුරු සාත්‍රය ඉගෙන ගත්තා මැදයි අනේ කන්තෝරෝක රස්සාවක් කරාම හොඳටම ඇති මම ඉතින් මේ මෙහිටියන මට ලියන්න කියන දේවල් දන්නේ නෑනේ හැබැයි අපේ දරුවෝ ඒ ටික දන්නවයි කියන්නේ ඒකත් ලොකු දෙයක් අම බය නොවි ඉන්නකෝ ක්‍රීඩා කරනවා වගේම අම්මගේ පුතා හොඳට ඉගෙන ගන්න වැඩ කටයුතුත් කරයි ඒ නිසා හොඳ තැනකට යන්න පුළුවන් ඒක ඇත්ත සර් දිගටම හොඳට පුහුණු වීම කරොතින් ලංකාව විතරක් නෙවෙයි පිටරට තරඟ වලටත් අපිට නවීනව යවන්න පුළුවන් අම්මා අනේ මොකද රට රාජ්‍ය අල්ලනවද අනේ ඔය මේ ඉගෙනගෙන එන තැන හොඳයි අපි දරුවගේ වස්සෙන් ඉන්නවනේ ආ කොහොමද එයාගේ දක්ෂතාවත් එක්ක මම එයාව ගෙනියන්න පුළුවන් ඉහළම තැනට ගෙනියාව ඒකමගේ පොරොන්දුව අනේ මනම් ඒක මගේ කොල්ලගේ වාසනාව මේ ඉස්කෝලේ නෝනරු මහත්තුරුන්ට බුද්ධ බව ලැබෙන්න ඕන චූටිගේ චූටි කාලේ පුංචි පුංචි මතක දිගේ චූටි මේ නබම්ම